රටතුළ විශාල සහන ප්‍රමාණයක් මුදල් අමාත්‍යවරයා විදියට ගරු අගමැතිතුමා ප්‍රකාශයට පත් කළ තිනවා ලබා දීලා තියෙනවා. හැබැයි අපේ රටේ ජනතාව උස්සල පොලේ ගැහුවා වගේ කරකෝල අතෑරියා වගේ මේ සහනවත් දැනෙන්නේ නැති පුද්ගලයෝ බවට පත් වෙලා තියෙන්නේ. හැම මාසෙම 10 වෙනිද වෙනකම් 10 වෙනිද වන විට තෙල් මිල වැඩි වෙයි කියලා බයෙන් සලිත වෙලා වෙවුල වෙවුල හිටපු ජනතාවට දෙවරක් තෙල් මිල අඩු කරලා තියෙනවා. හැබැයි දෙවරක් දෙපාරක් තෙල් මිල අඩු කළත් ඒක දැනිලා නැහැ, දැනෙන්නේ නැහැ. 10 වෙනිද වෙනකොට තෙල් වැඩි වෙයි කියලා පිච්චි පිච්චි හිටපු මිනිස්සුන්ට ලැබිලා තියෙන සහනය දැනෙන්නේ නැති බවට අදපත් වෙලා තියෙනවා. කෘෂිකාර්මික ක්ෂේත්‍රය අපි දන්නවා අපේ රටේ 2014 වර්ෂයේ වන විට ඉතාම ශස්ත්‍රීක වෙච්ච, ස්වයංපෝෂිත වෙච්ච රටක් බවට අපේ රට පරිවර්තනය වුණා. පහුගිය අවුරුදු 3.5 කාල පරිච්ඡේදය තුළ අපි ආර්ථික පර්යේෂණ ඒකේ විදිහට දිගින් දිගටම කිව්වා රටේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තියෙන කඩාවැටීම. ඒ නිසා අපේ රටේ ගම්බද ගාමීය කෘෂිකර්මාන්තයේ මත යැපුණු දිවි ගෙවුණු ආයෝජනය කරපු ජනතාව මුණ දෙන්න වෙච්ච ගැටු පිළිබඳව. දැන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා සුවිශේෂ බදු සහනයක් ලබා දීලා තියෙනවා. වසර 5 දක්වා එහි ආයෝජනය කරන කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ආයෝජනය කරන සියලු තනතන්ට සහනය ලබා දීලා තියෙනවා. ඒ නිසා අපි මේ රටේ ගොවි ජනතාවට එම ක්ෂේත්‍රය ආයෝජනය කරන සියලු දෙනාට ආරාධනා කරනවා, දැන් ඔබට සහන ලැබිලා තියෙනවා මේ රට වෙනුවෙන්, මේ මව්බිම් වෙනුවෙන්, මේ මහ පොළවේ තමුන්ගේ කර්මාන්තය කරන්න අවශ්‍ය නිදහස් වාතාවරණය ලැබිලා තියෙනවා කියලා.